සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි බුදු කෙනෙකුගේ ධර්මය ශ්‍රවණය කරන්ට ලැබීම තරම් වාසනාවන්ත දෙයක් මේ හිමිදිරි උදෑසන තවත් කොහෙන්ද එසා ඔබට අද දවසෙත් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙනවා බුදුරජාණන් වහන්සේ පුඤ්ඤ කිරිය වත්තු සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා තීනිමානි භික්ඛවේ පුඤ්ඤ කිරියානි කතමානි තීනි දානමය සීලමය භාවනාමය කියලා. පින් කිරීම සම්බන්ධව උන්වහන්සේ දේශනාව කරපු ඒ පුඤ්ඤ කිරිය වත්තු සූත්‍ර දේශනාවේදී දේශනා කරන්නේ පින්කම් තුනක් තියෙනවා සිද්ධ කරගන්න. ඒ තමයි දන් දීම සිල් රැකීම භාවනා කිරීම. ඒ කියන්නේ ප්‍රධාන පින්කම් තුනක්. දැන් අද අපි මේ දේශනාව තුළ හිමිදිරියේ ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ දානමය පින්කම ගැන. ඇත්තටම දන් දීම බුද්ධ දේශනාවේ මුලින්ම කියලා දෙන පාඩමක්. අපිට පහසුවෙන් කරගන්න පුළුවන් පින්කමක් වගේ පෙනුනත් මේක හරියට කර ගැනීම සෑහෙන අමාරු දෙයක්. එතකොට පින්වත්නි ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර මූලික වෙන්නෙත් දන් දීම. ඊළඟට අපි දන්නවා මේ බුදු කෙනෙක් තව කරුණු කාරණා රාශියක් අපිට කියලා දෙනවා. ඒ අතර උන්වහන්සේ පාරමිතා පුරලා තියෙනවා දස පාරමිතා. ඒ අතර පළවෙනි පාරමිතාව හැටියට පිරුවෙත් දාන පාරමිතාව. ඊළඟට මේ දසරාජ ධර්මවලදී රජවරු රටපාලනය කරන්න ඕන කොහොමද කියන කාරණාවෙදිත් පෙන්වලා දෙනවා මේ දානය කියන කාරණාව මුලින්ම. ඊළඟට රජවරු රටක් පාලනය කරනකොට ඒ අය රටවැසියන්ට කොහොමද සංග්‍රහ කරන්න ඕන කියන කාරණාවෙදී පෙන්වලා දෙනවා කරුණු හතරක්. දානයේ ප්‍රිය වචනය, අර්ථචරියාව, සමානාත්මතාවය. දැන් මේ කාරණාවලින් ඔබට පැහැදිලි වෙනවා ඇති දන් දීම කියන එක බුද්ධ දේශනාවේ මොනතරම් ඉහලින්ම පෙන්වලා දීලා තියෙන කාරණාවක්ද කියලා. ඒකට හේතුව තමයි යම් කෙනෙක් දැනට ජීවත් වන ජීවිතයේ ගත කරන ආකාරය තීන්දුව වෙලා තියෙන්නේ ඔහු හෝ ඇය විසින් පෙර ජීවිතවලදී විශේෂයෙන්ම කරලා තියෙන මේ දන් දීම. සිල් රැකීම බලපානවා ඔහු හෝ ඇයගේ උප්පත්ති ස්ථානය තීන්දුව වීම සඳහා. මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ආදී වශයෙන් විවිධ තලවලට එන්න මේ සීලය හොගාක්ම වැදගත් වෙනවා. සැප සම්පත් ලබා ගැනීමේදී ගොඩක් බලපානවා දන් දීම. එතකොට දැන් මේ දානය කියන කාරණාව හරියට සිද්ධ කරගත්තොත් තමයි අපිට ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා කියන කරුණු පහ ලැබෙන්නේ. අද යම්කිසි කෙනෙක් මේ දේශනාව අහගෙන ඉන්න අය මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. අපි කියන්නේ ලංකාවේම කෝටිපති කෙනෙක්, ඉහළම තලයේ ධන කුවේරයෙක් මේ දේශනාව අහනවා වෙන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම පාන්තික මට්ටමේ අය මේ දේශනාව අහනවා වෙන්න පුළුවන්. ඒ වගේම හම්බෙන් හෝ නැති බැරි මිනිස්සෙක් කඩේකට හරි ගිහිල්ලා තේ කහට ටිකක් බොන්න ගිය වෙලාවක හරි මේ දේශනාව අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. සමහරවිට බස් එක යන ගමන් කෙනෙකුට ඒ අතරමඟ ගමනකදී ඔවුන් කඩේකට ගිහිල්ලා කෑම ටිකක් කන්න නතර කරපු වෙලාවේ ටීවී එකක් දාලා තියෙනවා. ඔන්න මේ හිරුනාලිකාවේ දේශනාව යනවා. ඔවුන් අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මම දන්නේ කොහොම අහගෙන හිටියත් අපේ වර්තමාන තත්ත්වය තීන්දු කිරීමේදී වර්තමාන සැපය ලබා ගැනීමේ ප්‍රධාන තීරකයක් හැටියට මේ දන් දීම බලපාලා තියෙනවා. එනිසා ඔබ දැනට දන් දෙන්නේ කොයි ආකාරයටද
දන් දිය යුත්තේ කෙසේද? දානේ ගැන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය කුමක්ද? මේ කරුණු තමයි මේ දේශනාව ඇතුලේ මේ කෙටි කාලය තුළ අපි විග්‍රහ කරන්නේ. සූත්‍ර දේශනා 18,000ක් පමණ තියෙනවා කියලා අපි කලින් දේශනාවලදීත් ඔබව දැනුවත් කරලා තියෙනවා. මේ දේශනා අතරතුරේදී උන්වහන්සේ අපිට කියලා දීලා තියෙනවා මේ දානය හෙවත් පරිත්‍යාගය මේ අතහැරීම කරන්න ඕන කොහොමද කියලා. කොහොමද කරන්න ඕන? විගත මල මච්චරේන චේතසා, විගත මල මච්චරේන චේතසා, මුත්ත චාගෝ, පයත පානී, වොස්සග්ග රතෝ, දාන සංවිභාග රතෝ, යාච යෝගෝ ආදී වශයෙන් ඒ වචනවලින් උන්වහන්සේ මේ දන් දීම ගැන විග්‍රහ කරනවා. දන් දෙන කෙනා මසුරු මල දුරු කරලා දෙන්න ඕන කියනවා. ඒකයි කියන්නේ විගත මල මච්චරේන චේතසා. ඊළඟ මුත්ත චාගෝ, දන් දීමට දේවල් සකස් කරගෙන පිළියෙල කරගෙන සූදානම් කරගෙන ඉන්න ඕන. දැන් මෙතෙන්දි මට මතක් වෙනවා අපේ අය දන් දෙන්න සූදානම් වෙලා ඉන්න හැටි. අපි ගියමුකෝ ව්‍යසනයක් සිදු වෙනවා රටේ, සුනාමියක්, එහෙම නැත්නම් ජල ගැලීමක්, හෝ වෙනත් උවදුරක්. ඒ සිදුවෙච්ච අවස්ථාවේදී විශේෂයෙන්ම ඒ වගේ ඒ සිදුවෙච්ච අවස්ථාවකදී ඔබ කොයි විදියටද බලන්නේ කියන්නේ ඒ පිළිබඳව ඔබට ලැබෙන තොරතුරු වලට අනුව කවුරු හරි පිරිසක් සංවිධානය කරනවා යම්කිසි ආකාරයකින් පරිත්‍යාග කරන්න ඒ අහිංසක ජනතාවට විවිධ දේවල් එකතු කරනවා. අපි කියමුකෝ පන්සලකින්, එහෙම නැත්නම් සංවිධානයකින් තරුණ පිරිසක් එකතු වෙලා ප්‍රචාරය කරනවා ඔබ මේ අහිංසක ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනල්ලා දෙන්න පරිත්‍යාග කරන්න. එතකොට ඔබ ඔන්න සූදානම් වෙලා ඉන්නවා පරිත්‍යාග කරන්න දේවල් හැටියට මේ ඇඳුම්. පින්වත්නි, මේ අපේ රටේ පුරුද්දක් කරගෙන තියෙනවා ඒ වගේ අවස්ථාවක තමන්ට අඳින්නම බැරි අහකම දාලා තියෙන, පාට ගැහිලා තියෙන ඇඳුම් ටික එකතු කරලා ඕන්න ගෙනල්ලා ගොඩ ගන්නවා පන්සලට අර අහිංසක මිනිසුන්ට දෙන්න කියලා. මෙන්න මෙහෙම දෙයක් අපේ අයගේ තියෙනවා. එතකොට දැන් සකස් කරගෙන ඉන්නේ හොඳ දෙයක්ද? දෙන්න කියලා සකස් කරගෙන ඉන්නේ කෙනෙකුට අඳින්න බැරි, තමා විසින් ඇඳලා 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 පැත්තකට දාලා තියෙන ටික ගෙනල්ලා අර ගෙදර තියෙන අල්මාරි හරි කබඩ් හරි හිස් කරගන්න ඔය ටික ගෙනල්ලා පටවලා දානවා. ආ, හොඳ අවස්ථාවක් අපිට මේ ටික අයින් කරගන්න කියලා. පිනකුත් වෙන්නේ නැතෑ කියලා. ඒක නියම පරිත්‍යාගයක් නෙමෙයි. මම ඒකයි සඳහන් කරේ මුත්තජාගෝ කියන්නේ අපි හොඳට සකස් කරගෙන ඉන්න ඕන. කල්ැතුව අපි විසින් තීරණය කරන්න ඕන මේ ඇඳුම් ටික පරිත්‍යාග කරගත්තොත් හොඳයි. එතකොට අපේ අය කවදාවත් ඔය විශේෂ මේ ඇඳුම් විකුණන තැන්වලට ගිහිල්ලා පැය ගණන් මං හිතන්නේ රස්තියාදු වෙවි. තෝරලා 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 ඒ තෝරාගත්තු, එහෙම නැත්තම් මිලදී ගත්තු ඇඳුම් මං හිතන්නේ කවදාවත් පරිත්‍යාග කරන්න පෙළඹෙනවා කියලා. ඒව සේරම තියාගෙන ඉන්නවා පොට්ටනිකක. අඳින්නම බැරි මේවා තියෙන ඒවා සේරම දීලා දානවා. ඒක නෙමේ වැදගත් වෙන්නේ. අර වගේ තමන් විසින් වැඩියෙන් සල්ලි දීලා වියදම් කරලා අරගත්තු ඇඳුමක් දෙනවා කියන්නේ අන්න හොඳ පරිත්‍යාගයක්. ඒ කියන්නේ තමන් අතහරිනවා. තමන්ගේ තණ්හාව දුර වෙලා යනවා. තමන් හරි තෘෂ්ණාවකින් වෙලිලා ඉන්නේ මේ ඇඳුමට. නමුත් මෙයා කල්පනා කරනවා මන් දෙනවා මේ ඇඳුම මේ අහිංසක මිනිස්සෙකුට අඳින්න. මොකද අපිත් කවදා හරි මැරිලා යනවා. අපිටත් මේ වේසනවලට ගොදුරු වෙන්න ඉඩ තියෙනවා කියලා මෙයා දෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ හරි දේවල් සකස් කරගෙන ඉන්නවා කියලා. මුත්ත චාගෝ. දැන් ආහාර බලන්න. දැන් සමහර අය ඉන්නවා තමන්ට කන්න බැරි දේවල් ටික දීලා දානවා. මේ කන්නම බැරි වුණාම කුණු වෙච්ච ගේල්ක. දැන් ඔන්න තමන්ගේ ළමයින්ට හොඳම ගේල් කන්ටිය ගෙනල්ලා තියාගෙන ඉඳලා ඔන්න කෑමට දෙනවා. දීලා නරක් වේගෙන එනකොට සමහර ලාට දුප්පත් ළමයි ටිකක් එකතු කරලා අර නරක් වෙලා යන ගේල් කන් ටික දෙනවා. බොහොමතර මතක තියාගන්න සංසාරෙදී දෙන විදියටයි හම්බෙන්නේ. ඒක කුණු වෙච්ච ගේල් කන් දුන්නොත් හම්බෙන්නේ කුණු වෙච්ච ගේල් කන්. ඔව්, හොඳ ඇඳුම් දුන්නොත් හම්බෙන්නේ හොඳ ඇඳුම්. යම් ආකාරයකින් දුර්වර්ණ වෙච්ච ඇඳුම් දුන්නොත් දුර්වර්ණ වෙච්ච ඇඳුම්. දැන් එක්තරා අවස්ථාවකදී එක මේක ලක්ෂණ කතාවක් තියෙනවා මේ අපේ පේතවත්වේ.
ඒ තමයි මේ එක පුජ්‍යලේ මේ ග්‍රීෂ්ම කාලේ ගමනක් යනවා. ඒ ග්‍රීෂ්ම කාලේ ගමනක් යනකොට ඔහුට තිබහක් ඇදෙනවා. ඉස්සරහින් යන පුජ්‍යලයා උග්ගස් කකා යනවා. පිටිපස්සෙන් යන පුජ්‍යලයා අර ඉස්සරහින් යන එක්කෙනාට කියනවා අනේ මටත් උග්ගස් කෑල්ලක් දෙන්න කියලා. ඉල්ලනවා ඉල්ලනවා දෙන්න. හැබැයි ටිකක් දුර ගිහිල්ලා එකපාරටම ගස්සල වගේ අර උග්ගස් කෑල්ලක් පිටිපස්සට ගාලා දෙනවා. පිටිපස්සට දෙන්නේ ගාලා දෙනවා. නැත් අඩුව තරමින් හැරිලා මෙන්න කණ්ඩ කියලා එහෙම දෙනවා නෙමෙයි, ගස්සල දෙනවා. මෙයා ඒක කකා ගිහිල්ලා එයාගේ අර පිපාසය සංසිඳුව ගන්නවා. කාලයකදී මේ අය අභාවයට පත් වෙනවා. අභාවයට පත් වුණාම අර උග්ගස් කෑල්ලක් දීපු පුජ්‍යලයා ඉන්නවනේ, මේ පුජ්‍යලයා උපදින්නේ පෙරේත ලෝකයකයි. හැබැයි පෙරේත ලෝකයක ඉපදුනාට ඔහුගේ යම් යම් අකුසල කර්ම නිසා තමයි එහෙම වෙන්නේ. හැබැයි ඔහුට උක් යායක් පහළ වෙනවා. උක් යායක්. ඒකට හේතුව තමයි ඔහු විසින් අර උග්ගස් කෑල්ලක් දුන්නනේ. උග්ගස් කෑල්ලක් දීපු නිසා උක් යායක් පහළ වෙනවා මේ පෙරේතයට. හැබැයි කොයි වෙලේකවත් මේ පෙරේතයට අර උග්ගස් කන්න හම්බෙන්නේ නැහැ. උක් යාය ළඟට යනකොටම උග්ගස් එහෙට මෙහෙට වැනෙන්න පටන් ගන්නවා. මොහුව විසීලා යනවා. අනේ උග්ගහක්වත් කඩාගෙන කන්න බෑ මේ පෙරේතයට. මෙතනින් රහතන් වහන්සේ නමක් වැඩම කරනවා. වැඩම කරද්දී උන්වහන්සේ බලනවා දිව්‍යඥානේ, උන්වහන්සේට තියෙන ඥාණයෙන් මේ මොකද වෙලා තියෙන පෙරේතයට කියලා. බලනකොට මොහු පෙර ජීවිතයකදී වෙනත් පිපාසයෙන් ඉන්න පුජ්‍යලයකට උග්ගස් කෑල්ලක් දීලා තියෙනවා. දීපු විදිය හරි නෑ. දුන්නේ ගෞරවයෙන් නෙමෙයි, ගස්සලා පිටිපස්සට දුන්නේ. ඒකෙන් දැන් මොහුට උග්ගස් පහළ වෙලා තිබුණට ඉස්සරහින් ගිහිල්ලා උග්ගස් භුක්ති විඳින්න බෑ. එතකොට උන්වහන්සේට පේනවා මොහුට පුළුවන්කමක් තියෙනවා මේක භුක්ති විඳින්න. එක ක්‍රමයයි තියෙන්නේ. ඔහු යන්න ඕනේ පිටිපස්සෙන් පිටිපස්සට. පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා භුක්ති විඳොත් ආන්න ඔහුට භුක්ති විඳින්න පුළුවන්. ඊට පස්සේ කියනවා ප්‍රේතය, ඔබ කරපු අකුසල කර්මයක් තියෙනවා. ඔබ කරපු කුසල කර්මයකුත් තියෙනවා. කුසල කර්මයේ තමයි උග්ගස් කෑල්ල පරිත්‍යාග කිරීම. පරිත්‍යාග කරපු ක්‍රමේ හරි නැහැ. ඔබ දුන්නේ පිටිපස්සට අගෞරවාන්විතව. ඒ නිසා ඔබට තියෙන්නේ දැන් පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා උග්ගස් කඩාගෙන කන්න. අර පෙරේතයා ඊට පස්සේ පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා උග්ගස් කඩා ගන්නවා. කිසිම කරදරයක් නැතුව උග්ගස් එතකොට සද්දයක් බද්දයක් නැතුව සෙලවෙන්නේ නැතුව තියෙනවා. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති මේ දෙන ක්‍රමයේ අනුව. අපි පරිත්‍යාග කරන ක්‍රමයේ අනුව තමයි අපිට ලැබෙන්නේ. දැන් සමහර අය මේ සමාජයේ ඒ දෙනකොට මම ඒකයි සඳහන් කරේ. ඒ විදියට සුදුසු දෙයක් තෝරාගෙන ගැළපෙන දෙයක් ඒ ගෞරවාන්විතව දෙන මට්ටමක් අද නැහැ මේ සමාජයේ. ඒකත් දෙන්නේ අර දෙන්නම් වාලේ දෙනවා. එහෙම නෙමෙයි දෙන්න ඕන. ඊටාම ගෞරවයෙන් සද්ධාවෙන් අනිත් කෙනාටත් සතුටු හිතෙන විදියට එයාට සැබෑම ප්‍රතිඵලය ගන්න පුළුවන් විදියට තමයි දෙන්න ඕන. එහෙම කල්පනා කරලා දෙන අය මේ සමාජයේ ඉන්නවා. මම එහෙම නැහැ කියලා කියනවා නෙමෙයි. නමුත් සමහර අය මේක දන්නේ නැහැ කොහොමද ඇත්තටම හරියට දෙන්න ඕන කියලා. ඒකයි මම මේ හිමිදිරි උදෑසන ඔබට කියලා දෙන්නේ. ඒ විදියටයි දෙන්න ඕන කියලා. ඊළඟට අපි ගත්තොත් එම පයත පාණී. ඒ කියන්නේ දානේ දෙන්නම සෝදාගත්තු දෑතකින් යුක්තවයි අපි ඉන්න ඕන. ඒ පයත පාණී කියන්නේ ඒක. ඊළඟට වොස්සග්ග රතෝ. වොස්සග්ග රතෝ කියන්නේ මේ දානේ ඇලිලා ඉන්නේ, දන් දෙන්නම ඇලිච්ච කෙනෙක්. දැන් සමහරව ඉන්නවා ඇත්තටම පුදුම ලෝභයි. මේ දේශනාව අහගෙන ඉන්න අය අතර අපි දන්නේ නැහැ කොහොමද තත්වය කියලා. gedara samahara welawata mahatya lobai. samahara welawata nona lobai. samahara welawata dennama lobai. etoda dan mahatya loba gedara kata taruna pirisak api kiyemuko dansalakata salli ekathu karanna enawa kiyala mahatyawa mage erala nona wahambenna thamai kemathi. mokada mahatya hitiyoth denna denne. e wageema nona loba gedara kata enawa nan මහත්යව විතරක් හම්බෙන්න කැමතියි. මොකද ඒ මහත්යව හම්බ වුණාම තමයි ඔවුන්ට සුදුසු පරිදි ඒ අවශ්‍ය මුදල ලැබෙන්නේ. සමහර තැන් තියෙනවා කිව්වනේ මේ දෙන්නම ලෝභයි කියලා. ඒ වගේ තැන් වලට අර ළමයි එන්නේ නැහැ. ඕ එන්නේ නැතුව නිකන් ඉන්නවා. දන්නවා ගිහිල්ලා වැඩක් නැහැ ඔයගෙ දෙට. ළමයිම කියනවා, තරුණ ළමයිම කියනවා අපෝ කුණාලා ඉන්නේ වැඩක් නැහැ බං ඔයගෙ දෙට ගිහිල්ලා යම්බම් වෙන ගෙදරකට කියලා
කොල්ලෝ ටික සල්ලි එකතු කරගන්න වෙන තැනකට යනවා. ඒසල් ළමයි දන්නවා, තරුණයෝ දන්නවා, අනිත් අයත් දන්නවා, මිනිස්සුත් දන්නවා කවුද ලෝභ, කවුද ලෝභ නැති, කවුද දන් දෙන්නේ කියලා. මිනිසුන්ට ප්‍රසිද්ධ වෙනවා. ඔව්. ආයතනයට ප්‍රසිද්ධ වෙනවා. දැන් කියමු තමන් වැඩ කරන ආයතනයේ යම් කිසි කෙනෙක් ලෝභයි කියලා. ආයතනයේ කට්ටිය දන්නවා අපෝ වැඩක් නැහැ බං ඕකට කියලා. එහෙමයි කියන්නේ. කුණෙක් කියනවා. කුණෙක් කියනවා. ලෝභ කුණෙක් කියනවා. එහෙම නැත්නම් ලෝභ කුණියක් කියනවා. ඒ විදිහට තමයි කියන්නේ. ගම්වලත් ඉතින් ඉන්නවා. ආයතනවලත් ඉන්නවා. ඒ ඇයිද දන්නේ නැහැ සංසාරයේ සමහරලාට අද කෝටිපතියෝ. අද එන්නේ ඉහළම තලයේ වාහනවල රූප සෝභාවක් දක්ුම් කලුයි. මේ සේරම ලැබුණේ Tamanට දන් දීපු නිසා කියලා මේ පුජ්‍යලයෝ දන්නේ නැහැ. දන් නැති නිසා දැන් දන් දෙන්නේ නැහැ. පුදුම ආසනවත තත්ත්වයක්. ඒ නිසා ඕන්ට කවදා හරි දවසක මොකද වෙන්නේ? සංසාරයේදී හරි අමං විදියට කණ්ඩ ටිකක් ලැබෙන්නේ නැහැ, ඉන්න තැනක් ලැබෙන්නේ නැහැ, යාන වාහනයක් ලැබෙන්නේ නැහැ, සැප පහසුවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ? දෙන්නේ නැති හින්දා. දැනට සැප ලැබෙන්නේ මොකද? කලින් දීපු නිසා. ඒක ඕක හොඳට ඔබ තේරුම් ගන්න. ඊළඟට පින්වත්නි දැන් අපි පැහැදිලි කරා ප්‍රධාන කාරණාවක් හැටියට මේ දන් දෙනකොට පළමුවෙන්ම විගත මල මච්චරේන චේතස මසුරු මල දුරු කරන සිතින් තමයි දෙන්න ඕන. ඊළඟට හොඳ දේවල් තෝරගන්න ඕන දෙන්න. ඊළඟට අත් දෙකම සෝදගෙන ඉන්නේ දන් දෙන්න. ඊළඟට වොස්සග්ග රතු දානි ඇලිලා ඉන්නේ. ඊළඟට යාච යෝගෝ නැති බැරි අය එනවටත් කැමති. දැන් මේ කාලේ අපි ප්‍රායෝගිකව සමාජයේ දෙස විග්‍රහ කරලා බැලුවොත් නැති බැරි අයට දෙන්න සමහරු අකමැති. හේතුව මොකද? මේ මිනිස්සුන්ගේ හොර කට්ට කෛරාටික වෙට්ට පිත්තල කන් දැකලා. මේ මිනිස්සු හොර කරන ඒවා දැකලා. ඒ කියන්නේ නැති බැරි නාමයෙන් වැරදි දේවල් කරනවා දැකලා ඒක දැන් සමාජගත කරලා තියෙනවා. මිනිස්සු දෙන්න එපා, ওই මිනිස්සුන්ට හොරු, ওই මිනිස්සු මද්ද්‍රව්‍ය පානය කරනවා, ওই මිනිස්සු කුඩු ගහනවා, ওই සල්ලි වලින් අපරාධේ දෙන්න එපා, අනිත් එක ওই බොරුව කරන්නේ කියලා මෙහෙම කතාවක් දාලා තියෙන්නේ. දැන් මිනිස්සු ඒකින්ද කැමති නැහැ කෙනෙකුට දෙන්න. ඒ වගේම ওই මිනිස්සු අතර සමහරු ඉන්නවා මේ තමන් යමක් කමක් ඉල්ල ගන්න දෙන නාමයෙන් ගම් වලට එහෙම ඇවිල්ලා මොකද්ද කරන්නේ? සමහරට යමක් කමක් අරගෙන පණින්න උත්සාහ කරනවා. මට හොඳම උදාහරණයක් තියෙනවා. අපේ විහාරස්ථානයේද යමක් කමක් ඉල්ලගෙන ආපු මිනිස්සෙක් දවසක් මේ ලොකු බෑග් එකක් අරගෙන ඇවිල්ලා මේ මෙහෙ මොන හරි බඩු දාගෙන ආවා. එක වාරයකදී මම බලනකොට අපේ පරණ තිබිච්ච බුද්ධ මන්දිරේ තිබිච්ච ඝණ්ඨාරි නෑ. ඊට පස්සේ අපිට කල්පනා වුණා වෙලුව නායක හඳුරුත් එක්ක කතා කරලා මොකක්ද වුනේ කියලා බලනකොට පින්නත්නේ අර මේ උරේට දාගෙන ඝණ්ඨාරි අරන් ගිහිල්ලානේ අර මිනිස්සු. ඊට පස්සේ පොලිසියට කිව්වට පස්සේ මොහු දවසක් එනකන් ඉඳලා පොලිසිය කිව්වා අපිට ආපු වෙලාවකදී අපිට කියන්න කියලා. එනකන් ඉඳලා අපි පොලිසිය දැනුවත් කරා, පිළිගත්තේ නැහැ මුලින්. පස්සේ පොලිසිය ඇවිල්ලා එයාලට කතා කරන්න ඕන භාෂාවෙන් කතා කරාම මිනිහා පිළිගත්තා වත්තල ප්‍රදේශයේ තැනකට විකුණුවා කියලා. ඊට පස්සේ ගිහිල්ලා ඒ ඝණ්ඨාරි ආපහු අරගෙන ආවා. ඉතින් මේ වගේ ජාතියේ මිනිස්සු පන්සල් වලටත් එනවා. මට මතකයි සෙරප්පු දෙකක් පවා හාමුදුරුවන්ගේ ඔරගම් කරගෙන ගියා. ඉතින් ඒ ජාතියයි ඉන්නවා. දැන් මේ මම මෙහෙම කතා කරගෙන යනකොට මං හිතන්නේ මෙච්චර කාලයකට නැති බැරි මිනිස්සුයෙකුට දීපු කෙනෙක් ඉන්නවා නම් ඒ අඳුමතරමින් දුන්නා නම් ඒ මිනිස්සයා කල්පනා කරනවා දෙන්නේ නැ මේකුන්ට ඊට පස්සේ කීයක්වත් කියලා. එහෙම අසාධාරණයක් දැන් ඔන්න ඔය කට්ටියට සිද්ධ වෙනවා. මම දැන් ඒක හදන්නත් ඕන. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරා දේශනාවේට අනුව මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ තියෙනවා දානය බෙද බෙද දක්වන දේශනාවක්. ඒකට කියන්නේ දක්ඛිනා විභංග සූත්‍රය කියලා. ඒ දේශනාවට අනුව සතෙකුට දානයක් දුන්නොත් තානිසංශ 100ක් හම්බ වෙනවා සතෙකුට. සාමාන්‍ය නැතිවැරි මිනිස්සෙකුට දානයක් දුන්නොත් සිල් තිබුණත් නැතත් හොරෙක් වෙන්න පුළුවන්, මංකොල්ලකරුවෙක් වෙන්න පුළුවන්, වෙන වෙන වැරදිකාර එක්කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහුගේ සීලය නෙමේ වැදගත් වෙන්නේ, ඔහු මිනිස්සෙක් නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනිසංස 1000ක් හම්බ වෙනවා කියලා. ආනිසංස 1000ක් හම්බ වෙනවා කියලා. අපේ ඝණ්ඨාරය අරගෙන ගිය මිනිස්සයාට අපි යමක් දුන්නා නම් ඒකටත් අපිට ආනිසංස 1000ක් හම්බ වෙනවා. මම මෙතෙන්දි පෙන්නලා දෙන්නේ
නැති බැරි මිනිසුන්ට දෙන්න. හැබැයි ඔවුන්ගේ චර්යාව ගැන විමසිලිමත් වෙන්න. ඔවුන්ව විශ්වාස කරන්න එපා. ඔවුන්ව විශ්වාස කරන්න එපා. හැබැයි ඔවුන්ට දෙන්න. ඔවුන්ට දෙන්න. ඔවුන්ව ගෙවල් වලට ගෙන්නගෙන තමන් විශ්වාසවන්ත ලෙස හිතාගෙන කටයුතු කරන්නේ නැතුව මගතොටේදී හම්බ වුණාම ඔබට පුළුවන් පරිත්‍යාගයක් කරලා යන්න. ආනිසංස 1000ක් හම්බ වෙනවා. අනිත් එක ඔබ හොඳට මතක තියාගන්න මේ දේශනාව අහගෙන ඉන්න ඔබ සියලු දෙනාමත් දේශනාව කරන මමත් සංසාරයේ හිටපු හොඳම හිඟන්නෝ කියන එක. අපි සියලු දෙනාම හොඳම හිඟන්නෝ. අද ඔබ මහ ප්‍රාඩෝ වල, පැජරෝ වල, මොන්ටරෝ වල වෙනස් සුපිරි වාහන වල ඈ ඒ වගේම මහා ධන කුවේරයන් හැටියට යනකොට ඔබට පේනවා ඇති පාර අයින් වල කිලුටු වෙච්ච ඇඳුම් ඇඳගෙන අවුරුදු ගානකින් ආපු නැති පලාත පත්තුවකට කිට්ටු වෙන්න බැරි જાතියේ මූණ විරූපී වෙච්ච පුජ්‍යලයෝ ඉන්න ඔබ දකින්න පුළුවන්. ඔබට එතකොට හිතෙයි මේ කවුද මේ කියලා. සමහරවිට ඔබගේ වාහනයට තට්ටුවක් දානකොට ඔබ පැත්ත බලන්නේ නැතුව ඇති. ඒ වුණාට ඔබ හොඳට මතක තියාගන්න සංසාරයේ ඔබත් ඔය විදිහටම කන්න නැතුව, අඳින්න නැතුව, ඉන්න තැනක් නැතුව, පේමන්ට් වල දූවිලි ගාගෙන, අවුවේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි හිටපු සංසාරයේ හොඳම හිඟන්න බව ඔබ හොඳට මතක තියාගන්න. ස්වාමීන් වහන්සේලා ඉතින් අපි කොහොමත් ඉතින් ඒ ඉතාලම ඔෆිෂියල් බිගර්ස්ලානේ. ඒ කියන්නේ නිල. නිල කියන්නේ අපි ඉතින් අනුන්ගෙන්ම තමයි යපෙන්නේ. අපිට දාන ටික අනුන්ගෙන්, දැන් චීවර, පින්දපාත, සේනාසන, ගිලානපත්‍ය මේ වටාපතත් අනුන් පූජා කරපු එක. සිවුරත් අනුන් පූජා කරපු එක. සේන අනුන්. ඒ කියන්නේ ඔබ පූජා කරපු දේවල් අපි පරිහරණය කරන්නේ. ඔබට පින් සිද්ධ වෙනවා. අපි තමයි නිල වශයෙන්ම යපෙන කට්ටිය. අපිත් එක්තරා ආකාරයකින් අනුන්ගෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි අපිට පූජා කරාම අපිට දෙනව නෙමෙයි පූජා කරනවා. ඔබට විශාල පිනක් ලැබෙනවා. එතකොට හැබැයි අපි අර විදිහේ අසරණ අහිංසක විදිහේ හිඟන චරිතවල සංසාරයේ අනාදිමත් කාලයක් හිටපු අය. මම එතෙන්දි පැහැදිලි කරේ ඒ අයගේ එක පැත්තක් තියෙන අඩුපාඩු. හැබැයි අනිත් පැත්තෙන් ඔවුන් ගැන මානව හිතවාදී විදිහට කරුණාවෙන් බලලා යමක්කමක් දෙන්නත් ඔබ පුරුදු වෙන්න ඕන. එතකොට දානය විග්‍රහ කරගෙනනේ මං ආවේ. ඒ කියන්නේ මේ විගතමල මච්චරේන චේතසා මුත්ත චාගෝ පයත පානී වොස්සග්ග රතෝ යාච යෝගෝ දාන සංවිභාග රතෝ. අපි දම් බෙදන්න කැමති වෙන්න ඕන. ඊළඟට දක්ඛිනා විභංග සූත්‍රයට අනුව මේ දානය කොටස් වශයෙන් දානය අපිට බෙදන්න පුළුවන් පුද්ගල කණ්ඩායම් වලට දෙන විදිහට 14කට. වැඩිම ආනිසංස ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට දෙන දාණයටයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට තමයි අපිට දෙන්න පුළුවන් ඉහළම දාණය දෙන්න පුළුවන් පෞද්ගලික වශයෙන්. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලාට, ඊළඟට මහරහතන් වහන්සේලාට, ඊළඟට ඒ මහරහත් මග ඉන්න උත්තමයන්ට, ඊළඟට අනාගාමී උත්තමයන්ට, අනාගාමී මග ඉන්න උත්තමයන්ට, සකෘදාගාමී උත්තමයන්ට, සකෘදාගාමී මග ඉන්න උත්තමයන්ට, ඒ වගේම සෝවාන් උත්තමයන්ට, සෝවාන් මග ඉන්න උත්තමයන්ට, ඊළඟට ඕනෑම ආගමක භාවනානි යෝගීව ඉන්න වීතරාගී පින්වත් අයට, ඒ වගේ පිරිසකට දානයක් දුන්නොත් ලක්ෂ කෝටි වාරයක් ආනිසංස ලැබෙනවා. ඒ වගේම දැන් එතනින් එහා අපි ගත්තොත් එහෙම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත්, ඒ වගේම පසේබුදු බුදුරජාණන් වහන්සේලා දක්වා දෙන දානේ ආනිසංස ගැන කවර කතාද කියලා අහනවා. ඒක ඉතින් විස්තර කරන්න බෑ. ඒ තරම් ආනිසංසයක් ලැබෙනවා. එතකොට යම්කිසි ආගමක අපි කියමුක කතෝලික වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා, වෙනත් ආගමික කෙනෙක් වේවා, සිල්වතෙක් නම්, සීලයක් රකගෙන ඉන්න කෙනෙක් නම්, ඒ කෙනෙකුට දානයක් දුන්නොත් ආනිසංස ලක්ෂයක් හම්බ වෙනවා පින්වත්නි, මිනිස්සෙකුට. එතකොට අපිට මේ අනිකුත් ආගමික කෙනෙකුට වුණත් දානයක් දෙන්න පුළුවන්. ඒ සිල් රැකගෙන ඉන්න කෙනෙක් නම් ආනිසංස ලක්ෂයක් හම්බ වෙනවා. ත්‍රිසංගත සතෙකුට දුන් මේ සාමාන්‍ය මිනිස්සෙකුට දුන්නොත්, සාමාන්‍ය මිනිස්සෙකුට දුන්නොත් සිල් තිබුණත් නැතත් 1000ක් හම්බ වෙනවා. ත්‍රිසංගත සත්ත්වයෙකුට දුන්නොත් ආනිසංස 100ක් හම්බ වෙනවා. ඉතින් ඔබ හිතන් දෙපා, දැන් අනිත් පැත්තෙන් මම මේ කාරණා කියන්න ඕන. පොදු වශයෙන් දෙන දාන අතර දැන් ඉස්සෙල්ලා කියලා දුන්නේ පෞද්ගලික දාන. පොදු වශයෙන් දෙන දාන අතර ඉහළම දාණය අෂ්ඨාරි පුජ්‍යල ගරුතර මහා සංඝරත්නයට දෙන දාණය. ඒ නිසා ඔබ විසින් මේ දාන වර්ග දෙකම සිද්ධ කරන්න ඕන. පොදු දානයත් කරන්න ඕන,
පෞද්ගලික දානත් කරන්න ඕන. ඒ වගේම ඉහළම තලයේ පින සිද්ධ වෙන බුද්ධ පූජාවත් කරන්න ඕන. පහළින් ආනිසංස ලැබෙන සතිකුට දෙන දානයත් කරන්න ඕන. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් අපි බුද්ධ පූජා පවත්වනවා සතිකුට දෙන්න ඕනේ නැහනේ. ආනිසංස 100යිනේ. අපිට මෙච්චර ආනිසංසයක් ලැබෙනවා කියලා. එතකොට එයා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පිටින් යන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාප්පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. පින චූටි කියලා සලකන්න එපා. මේ වැස්ස වේලාවකදී කලගෙඩියක් වහුන් අරලා තිබ්බම වැහි බින්දුව බින්දුව වැටිලා ඒ කලගෙඩිය පිරිලා ඉතිරිලා යනවා වගේ පුජ්‍යලයා පිනෙන් පිරිලා ඉතිරිලා යනවා කියලා ටික ටික පින් කරගෙන. ඒ නිසා සතෙකුට කෑම වේලක් දුන්නත් ආනිසංස 100ක් හම්බ වෙනවා. අපි ඒක මගහරින්න හොඳ නැහැ. සතෙකුට දෙන්න හම්බුනොත් දෙන්න. පාරේ යනකොට මිනිස්සෙකුට කීයක් හරි දෙන්න හම්බුනොත් දෙන්න. හොයලා 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 රුපියලක් දෙන්න ලෑත්තෙන්න එපා. දැන් මම දැනට මුදල් පරිහරණය කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට පාරදී හම්බුණත් අනිවාර්යයෙන්ම රුපියල් 100ක් 200ක් ඒ විදිහට තමයි දෙන්නේ. සමහර අවස්ථාවල මම 500 දීලා තියෙනවා, 1000 දීලා තියෙනවා. පන්සලට සිල් ගන්න එන පිරිසක් ඉන්නවා අපේ විහාරස්ථානයේ අමාවක පොයට. ඒ අයට අඩුම තරමින් මම මාසෙකට රුපියල් 1500ක්වත් දෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මෙතන දේශනාව අහගෙන ඉන්න අය ඉතින් ආමතුරන්ලට ඉතින් කොහොම හරි සල්ලි තියෙනවනේ, කාගෙන් කාගෙන් හරි අම්බෙනවනේ. අපි කොච්චර දුක් වේස මහන්සියලාද සල්ලි අම්බ කරගන්නේ? අපි කොහොමද එහෙම දෙන්නේ කියලා කතාව ඇත්ත. ඔයාට පුළුවන් විදියට දෙන්න. හැබැයි නිකන් අර බොහොම ලාමක විදියට නිකන් කෙනෙකුට යමක් කරගන්න බැරි විදියට දෙන්න එපා. දෙන එක දෙන්න සතුටින්. ඒ මිනිස්සයාට අඩුම තරමින් තේ එකක්වත් බොන්න දෙන්න, පාංගෙඩියක්වත් ගන්න දෙන්න, මත් පැකට් එකක්වත් ගන්න දෙන්න. ඒ විදියට දෙන්න. එතකොට තමයි අපිටත් ඒ විදියට ලැබෙන්නේ. හැබැයි ඔබ ගෙදර බුද්ධ පූජාව පවත්වන්න. එතකොට ඔබට විශාල දානමය පිනක් සිද්ධ වෙනවා. ඒ වගේම සාංගික දානමය පින්කම් සිදු කරගන්න. මම හිතන්නේ සමහර අය බලාගෙන ඉන්නවා සාංගික දාන දෙන්න මේ කවුරු හරි ගෙදර මැරෙනකම්. ගෙදර මැරුණාට පස්සේ තමයි සාංගික දානයක් හම්බෙන්නේ. ඒ නිසා ඔබ බලන්න ඔබගේ ගෙදර මේ තාම සාංගික දානයක් දීලා නැත්නම් විවේක වේලාවක් බලලා ගෙදර අයට සල්ලි තියෙන වේලාවක් බලලා මැරෙන්න පින්වත්. මේ මරුණම අනිවාර්යම ගෙදර සාංගික දානයක් සිද්ධ වෙනවනේ. ඒ හත් දවසේ දෙනවා. 3 මාසෙ දෙනවා. අවුරුද්ද දෙනවා. එතනින් යාර දෙන්නේ නැහැ. මම මේ කිව්වේ අපේ සමහර ගෙවල් වල මිනිස්සු බලාගෙන ඉන්නේ මේ අම්මා මැරෙනකම් දානෙ දෙන්න බලන් ඉන්නේ. තාත්තා මැරෙනකම් බලන් ඉන්නේ. ඊට පස්සේ දෙනවා. එහෙම නෙමේ. අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ හොඳින් ඉන්න කාලේ දෙන්න දාන දාලා පින් රැස් කරගන්න. අම්මට තාත්තට සෙත් පතන්න. ඒ අයවත් යොමු කරගන්න පින්කම් වලට. නැතුව මැරෙනකම් ඉඳලා දාන දෙන ප්‍රතිපදාවකට ඉන්න එපා. මරණට පස්සෙත් අපි දාන දෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි විශේෂයෙන්ම මම ওই පැහැදිලි කරේ දක්ෂිණා විභංග සූත්‍රයට අනුව දන් දෙන ආකාර නැත්නම් දන් දීමේදී ලැබෙන ආනිසංස වර්ගීකරණයක් ඒ කරලා පෙන්වුවේ නැත්නම් දේශනා කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට. එතකොට දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ දානය කියන එක කොච්චර වශයෙන් කතා කරන්න තියෙන මාතෘකාවක්ද කියලා. මේ කෙටියෙන් කතා කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලුම ආකාරයේ දේවල් අපිට මේකෙන් ලැබෙනවා. මානුෂ්‍ය සම්පත් ලැබෙනවා. ඒ වගේම දෙව්ලෝ යන්න පුළුවන්කම ලැබෙනවා. නිවන් සම්පත් පවා ලබා ගන්න පුළුවන්කම ලැබෙන මහ පින්කමක්. මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබෙන පින්කමක් මේක. පරලෝකදීත් ප්‍රතිඵල ලැබෙන පින්කමක්. ඒ නිසා දැනට දාණයට යොමු වෙච්ච නැති පින්වත් අය ඉන්නවනම් ශ්‍රද්ධාවෙන් දෙන්න. ඒක ඉතා වැදගත්. තුනුරුවන් අදහාගෙන ශ්‍රද්ධාවෙන් දෙන්න. කර්මයේ කර්මඵලය විශ්වාස කරගෙන දෙන්න. ඒ කියන්නේ මේ දාණය දුන්නම අපිට ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඉතින් තව විදියට විග්‍රහ කරනවා සියතින්ම දන් දෙන්න, සකස් කරලා දන් දෙන්න. ඒ වගේම ගෞරවසරු ඇතුව අපි දන් දෙන්න ඕන. මේ වගේ මේ දාණය ගැන ගොඩාක් විස්තර බුද්ධ දේශනාවේ අපිට දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ කාල වේලාවට අනුව තමයි අද හිමිදිරිය ඔබට මේ දානමය මහා පින්කම ගැන මතක් කරන් දෙදුනේ. ඒ පින්කම සිද්ධ කරගෙන සංසාරයේ උපනුපන් ආත්මවලදී සාපිපාසාවන්ගෙන් ආහාර පාන වලින් අඩුවක් නැතුව අනිකුත් පහසුකම් වලින් අඩුවක් නැතුව නිවන් දක්නා මොහොත දක්වා සැප පහසුවත් ලබාගෙන මේ සසරින් එතර වීමට ඔබ සැමට මේ දානේ වහල් වෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාට ඒ දානමය මහා පින්කම සාර්ථක කරගන්න වාසනාව භාග්ය උදා වේවා. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු තං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම අමා නිවන් සුව සැලසේවා සමාජ සංගායනා